ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දෙනෙක්ම අද වීඩියෝවෙන් කතා කරන්නේ ඉතාමත්ම සුවිශේෂී අප්‍රිකානු රටක් වන ලිබියාව පිළිබඳව. ඇතරම ලිබියාව තුල වර්තමානයේ වෙද්දි පවතින ඉතාමත්ම අස්ථාවර තත්ත්වයක්. නමුත් ඕන් මීට දශකයකට විතර කලින් සැලකුණේ ඉතාමත්ම සමෘද්ධිමත් රටක් විදියට. එම කාලවකවානුව වෙද්දි ලිබියාව පාලනය කළේ ඒකාධිපති පාලකයෙක් වන මුවම්ම ගඩාෆි විසින්. ඕනෑම් පුද්ගලයෙක්ගේ දේශපාලන මතයට අනුව ඔහු නිවැරදි හෝ වැරදි පුද්ගලයෙක් විදියට අර්ථකථනය කරන්න පුළුවන්. කොහොමුණත් ඔහුගේ පාලන කාලය තුළ ලිබියාව ඉතාමත්ම සමෘද්ධිමත් රටක් බවට පත් වුණා. ඒ වගේම ලෝක බැංකු වාර්තාවට අනුව 2011 වර්ෂයේ වෙද්දි ණය අනුපාතය දල් දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයෙන් 100%ක් බවට පත් වෙලා තියෙන රටවල් දෙකක විතරයි. එම රටවල් දෙක උනේ ලිබියාව සහ ආසියානු රටක් වන බ්‍රූනායි. මේට අමතරව මොහු ඩොලරයට විරුද්ධව සහ උතුරු අප්‍රිකානු ප්‍රංශ මුදල් ඒකකයට විරුද්ධව විශාල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න සූදානම් වුණා. නමුත් 2011 වර්ෂයේදී ලිබියාව තුල ඇතිකර කැරැල්ලක් මගින් කර්නල් ගඩාෆි ඝාතනය කරනවා. එතෙන් පටන් ලිබියාව පවතින ඉතාමත්ම අස්ථාවර රටක් විදියට. ඉතින් අද වීඩියෝවෙන් මේ සුවිශේෂී රට පිළිබඳ සියලුම විස්තර ඔබ වෙත ගේන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි වීඩියෝස් වැදගත් කියලා හිතනෝ නම් වීඩියෝට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ලිබියා භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ අප්‍රිකාවේ උතුරු ප්‍රදේශය තුල. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 17,59,581ක් වෙනවා. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් ලෝකේ 16 වෙනි විශාලම රට විදියට. ලිබියාවත් සමගින් දේශ සීමා බෙදා ගන්න රටවල් 6ක් පවතිනවා. එම රටවල් වෙන්නේ ඊජිප්තුව, සුඩානය, චැඩ්, නයිගර්, ඇල්ජීරියාව සහ ටියුනීසියාව. මේට අමතරව ලිබියාවට උතුරු ප්‍රදේශ වලින් මධ්‍ය දරණී මුහුද පිහිටා තිබෙනවා. ඇතරම ලිබියානු භූමියෙන් 97%කටත් වැඩි ප්‍රමාණයක පැතිරිලා තියෙන කාන්තාරය. එය සහරා කාන්තාරයේම කොටසක්. ඒ වගේම එයට ලිබියානු කාන්තාරය කියලාත් හඳුන්වනවා. ඒ අනුව ලිබියාව හඳුන්වන්න පුළුවන් ලෝකේ වැඩිම කාන්තාර ප්‍රතිශතයක් පවතින රටක් විදියට. රටේ අගනුවර සහ විශාලම නගරය වෙන්නේ ට්‍රිපෝලි නගරය. 2024 වර්ෂයේ වෙද්දි ලිබියාව තුල ජීවත් වෙන්නේ මිලියන් 7.25ක ජනගහනයක් පමණයි. ඒ අනුව මෙය ලෝකේ 16 වෙනි විශාලම රට වුණත් මෙහි ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 3/1කට ආසන්න ජනගහනයක්. මෙහි population density, ඒ කියන්නේ ජනගණත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 3.74ක් විදියට. ඒ අනුව ලිබියාව හඳුන්වන්න පුළුවන් ලෝකේ අඩුම ජනගණත්වයක් සහිත රටක් විදියට. ඇතරම ලිබියාවට සමාන ජනගණත්වයක් සහිත අනිකුත් රටවල් වෙන්නේ කැනඩාව, සුරිනාමය, ගයනාව, අයිස්ලන්තය සහ ඕස්ට්‍රේලියාව. ඇතරම මීටත් අඩු රේන්ජ් එකේ පවතින රටවල් දෙකක් පමණයි. එම රටවල් දෙක වෙන්නේ මොංගෝලියාව සහ අප්‍රිකානු රටක් වන නැමීබියාව. ඇතැම් අවස්ථාවලදී ඔබ දැකලා ඇති ලෝකේ අඩුම ජනගණත්වයක් සහිත රට විදියට ග්‍රීන්ලන්තය හඳුන්වා තිබෙනවා. නමුත් ග්‍රීන්ලන්තය කියන්නේ ස්වාධීන රටක් නෙමෙයි. එය ඩෙන්මාර්කයේ යටතේ පවතින සෑම පරිපාලන කලාපයක්. ඒ නිසා ලෝකේ අඩුම ජනගණත්වය සහිත රට ඇහුවොත් ඒකට උත්තරේ වෙන්නේ මොංගෝලියාව. ලිබියානු ජනගහනයෙන් 92%ක්ම ජීවත් වෙන්නේ අරාබි ජාතිකයන්. මේට අමතරව 5%ක් බර්බස් ජාතිකයන් සහ 3%ක් වෙනත් ජාතිකයන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම සහ නිල ආගම වෙන්නේ ඉස්ලාම් ආගම. නිල භාෂාව විදියට සැලකෙන්නේ ස්ටෑන්ඩර්ඩ් අරාබි. ඊට අමතරව රට තුල භාවිතා වන විදේශීය භාෂාවන් විදියට ඉතාලි, ප්‍රංශ සහ ඉංග්‍රීසි හඳුන්වන්න පුළුවන්. ලිබියාවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලිබියාවේ ආර්ථිකයේ මූලික වශයෙන් රඳා පවතින ඛනිජ තෙල් මත. ඒ අනුව අප්‍රිකාව තුල විශාලම ඔප්පු කළ හැකි තෙල් සංචිතය පවතින ලිබියාව තුල. මවුන්ගේ තෙල් ආදායම සමස්ත අපනයන වලින් 95%ක් වෙනවා. එය ලිබියාවේ සමස්ත වාර්ෂික දල් දේශීය නිෂ්පාදනයේ 60%ක අගයක්. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දි ලිබියාවේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 6,416ක් වෙනවා. මෙම අගය අර්බුද තිබියදීත් අප්‍රිකාවේ ඉහළම අගයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇතරම මේ වෙද්දි දකුණු අප්‍රිකාවෙත් ඒක පුද්ගල ආදායම් පවතින්නේ ඇමරිකන් ඩොලර් 6,100ක්. මීට අමතරව මවුන්ගේ මිලදී ගැනීම බල සමානාත්මතාවයේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 36,662ක් වෙනවා. එය අප්‍රිකාව තුල පවතින ඉහළම අගය විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් ලිබියාවේ සමස්ත දල් දේශීය නිෂ්පාදනය දක්වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 45.75ක් විදියට. එය ශ්‍රී ලංකාවටත් වඩා අඩු අගයක්. මෙහි ඉහළ සම්පත් ප්‍රමාණය අඩු ජනගහනය අතර බෙදී යාම නිසා තමයි ඒක පුද්ගල ආදායම ඉහළ ගිහින් තියෙන්නේ. මෙවැනි තවත් රටවල් අප්‍රිකානු කලාපයේ පවතිනවා. එම රටවල් වෙන්නේ ඉක්වටෝරියල් ගිනි සහ ගැබෝන්. කෙසේ වෙතත් 2011-12 වගේ කාලය තුල මවුන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 15,500ටත් වඩා ඉහළ අගයක් ගත්තා.
එවකට රටේ ණය අනුපාතයක් දැක්ුණේ දල් දේශීය නිෂ්පාදනයේ 100%ක් විදියට. ඒ අනුව එවකට මවුන්ගේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනයේ එහි පුද්ගලයන්ගේ නියම වත්කම විදියට සැලකුණා. ලෝක සියලුම රටවල ධනවත්කම මනින්නේ ඒක පුද්ගල ආදායමෙන්. නමුත් ඔබ දන්නවද ලෝකේ ධනවත් හැම රටකම වගේ ඔවුන්ගේ ඒක පුද්ගල ආදායමට වඩා ඒක පුද්ගල ණය අනුපාතය ඉහළයි කියලා. උදාහරණ විදියට ලෝකේ වැඩිම ණය සහිත රට වෙන්නේ එක්සත් ජනපදය. ඔවුන් මේ වෙද්දී ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 33කට ආසන්න ප්‍රමාණයක් ණයයි. නමුත් ඔවුන්ගේ දල් දේශීය නිෂ්පාදනයේ පවතින්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 27ක් වගේ. ඒ අනුව ඇමරිකානු පුරවැසියෙක් මේ වෙද්දී ඇමරිකන් ඩොලර් 98,094ක් ණයයි. නමුත් ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම වෙන්නේ ඇමරිකන් ඩොලර් 80,000යි. ඒ වගේම තමයි එක්සත් රාජධානිය, ජපානය, නෙදර්ලන්තය, ප්‍රංශය වගේ හැම රටක්ම ඔවුන්ගේ ඒක පුද්ගල ආදායමටත් වඩා ණයයි. මේ අතරින් නෙදර්ලන්තයේ ඒක පුද්ගල ණය ප්‍රමාණය දක්වන්නේ ඇමරිකන් ඩොලර් 215,569ක් විදියට. එය ඔවුන්ගේ දල් දේශීය නිෂ්පාදනය වගේ 381% අගය. ඒ වගේම ශ්‍රී ලංකාව තුලත් මේ වෙද්දි ණය අනුපාතය දල් දේශීය නිෂ්පාදනයේ 68%ක් වෙනවා. ඒ කියන්නේ එය ඇමරිකන් ඩොලර් 4,000කට ආසන්න අගයක්. නමුත් 2011 වර්ෂයේ කර්නල් ගඩාෆි මිය යන විට ලෝකේ ණය අනුපාතයේ 100%ක් වෙලා තිබුණ රටවල් පැවතුනේ දෙකක් විතරයි. එම රටවල් දෙක උනේ ලිබියාව සහ බ්‍රූනායි. නමුත් අවාසනාවකට ගඩාෆිගේ ඝාතනයෙන් පස්සේ ලිබියාව ඉතාමත්ම දැඩි විදියට අගාධයට යනවා. එහි ප්‍රතිඵලයක් විදියට රට පුරාම දැඩි අස්ථාවරත්වයක් ඇති වෙනවා. ඉන්පසු වසර 13ක් ගෙවිලා ගිහිල්ලත් ඔවුන්ට ඒ අස්ථාවරත්වයෙන් මිදෙන්න තවමත් බැරි වෙලා තියෙනවා. ඇතරම ඒ කාලය තුල ඇමරිකානු ජනාධිපති වුණේ බැරක් ඔබාමා. ඔහු පවසන පරිදි ඔහුගේ දූර කාලය තුල සිදු වූ විශාලම අත්වැරැද්ද වෙන්නේ ලිබියානු ආක්‍රමණය. ඒ වගේම ඔහු ඒ පිළිබඳ දැඩි ලෙස කනගාටු වන බවට විවිධ මාධ්‍ය සාකච්ඡාවලදී කියලා තියෙනවා. ලිබියාව ගැන කතා කරද්දී කර්නල් ගඩාෆි ගැන කතා නොකරම බෑ. මොකද ලිබියාව ලෝකේ පුරාම ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙන්නේ කර්නල් ගඩාෆි නිසා. ඒ වගේම මොහු දැඩි ලෙස බටහිර විවේචනය කෙරූ නායකයෙක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඇතරම් මේ වීඩියෝවෙන් කර්නල් ගඩාෆි පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒ පිළිබඳ වීඩියෝවක් ඉදිරියේදී සිදු කරන්නම්. දැන් අපි සොයා බලන්නේ ලිබියාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව. මොන් මානව සංවර්ධන දර්ශකයන් රැඳී සිටින්නේ 104 වෙනි ස්ථානයේ. ඇතරම අප්‍රිකාන් රටවල් අතරින් ගත්තොත් එය හොඳ ස්ථානයක්. මොකද දකුණු අප්‍රිකාව පවා මේ වෙද්දි රැඳී සිටින්නේ 123 වෙනි ස්ථානයේ. රටේ අටිතල පහසුකම් ප්‍රදේශ අනුව විශාල වශයෙන් වෙනස් වන බවට වාර්තා වෙනවා. ඒ වගේම ලිබියාවේ ගිනි සංගුණකයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මොවුන්ගේ ආදායම් පරතරය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගන්න අමාරුයි. ඒ වගේම තමයි මොවුන්ගේ අනිකුත් ජාත්‍යන්තර දර්ශක. එම දර්ශකවල සඳහන් වෙන්නේ no data විදියට. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් මොවුන්ගේ සමහර දත්ත මොවුන් බෙදා ගන්නේ නැහැ. මෙවැනි රටකට උදාහරණ විදියට උතුරු කොරියාව සහ ටර්ක්මනිස්තානය හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් මොවුන්ගේ ප්‍රධානම අපනයන හවුල්කරුවන් වෙන්නේ ඉතාලිය, ජර්මනිය, ඉස්පාඤ්ඤ, චීනය සහ ෆ්‍රාන්සය. මීට අමතරව මොවුන්ගේ අපනයන වලින් 6.25% එක්සත් ජනපදයට සිදු කරනවා. ලිබියාවට ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ ආනයනය කරන්නේ තුර්කියන්, ග්‍රීසියන්, චීනෙන් සහ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයෙන්. මීට අමතරව රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය පිළිබඳ වැඩි වශයෙන් වාර්තා වෙන්නේ නැහැ. අද වීඩියෝ ලිබියාව පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 600කට වැඩි ප්‍රමාණයක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.